කොහොමත් එක කාලෙක නගරයක් ළඟ තියෙන කැලෑවක කපුටෙක් ජීවත් වුණා. දවසක් කැලේ පුරා පියාඹ පියාඹ හිටිය කපුටුහාමිට ලොකු මහන්සියක් දැනුණා. ඉතින් ඒක නිසා කපුටුහාමිට වතුර ටිකක් බොන්න උවමනා වුණා. කොච්චර පියෑඹුවත් කපුටුහාමිට නම් වතුර ටිකක් හොයාගන්න අමාරු වුණා. හැබැයි කපුටුහාමි එයාගේ උත්සාහය නම් අත්හැරියේ නෑ. ඉතින් ඔහොම කැලේ පුරා පියාඹගෙන ආපු කපුටුහාමි නගරයටත් පියාඹගෙන ආවා. ටික දුරක් පියාඹගෙන යන කපුටුහාමි දකිනවා නගරේ තියෙන ගෙයක්. ඉතින් මේ වෙලාවේ කපුටුහාමි හිතනවා මේ ගෙදර නම් අනිවාර්යයෙන්ම වතුර තියෙන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ මේ ගෙදර වහලේ උඩට ආපු කපුටුහාමි ඒ ගෙදර වත්තේ තියෙන කලයක් දකිනවා. ඉතින් පියාඹගෙන එන කපුටුහාමි කලයට එබිලා බලනවා. අනේ කලේ නම් වතුර තියෙනවා. හැබැයි කපුටුහාමිගේ හොට නම් දිගමදි. එයා නැවත වතාවක් හොට දාලා වතුර බොන්න උත්සාහ කරනවා. ඒ වෙලාවෙත් වතුර බොන්න බැරි වුණත් කපුටුහාමිට හොඳ අදහසක් පහළ වෙනවා. කපුටුහාමි හිතනවා, කලේ ඇතුළට ගල් කෙනල්ල දැම්මොත් මට ලේසියෙන් වතුර බොන්න පුළුවන් වෙයි. එහෙම හිතපු කපුටුහාමි හරි උනන්දුවෙන් වටපිට බැලුවා. ඔන්න ඔය වෙලාවේ තමයි කපුටුහාමි දකින්නේ වත්ත කෙළවරේ තියෙන ගල් කැට කිහිපයක්. කපුටුහාමි එතනට පියාඹගෙන ගිහිල්ලා කපුටුහාමිගේ හොටෙන් ගල් කැටයක් අරගෙන ඇවිල්ලා කලේ ඇතුළට දැම්මා. වතුර ප්‍රමාණය වැඩි වුණත් කපුටුහාමිට නම් වතුර බොන්න බැරි වුණා. කපුටුහාමි නැවතත් පියාඹගෙන ගිහිල්ලා තව ගල් කැටයක් එයාගේ හොටෙන් අරගෙන ඇවිල්ලා කලේ ඇතුළට දැම්මා. ඔන්නඔහොම ගල් කැටවලින් කලේ පුරෝපු කපුටුහාමිට අවසානයේදී වතුර බොන්න පුළුවන් වුණා. කපුටුහාමි හිතේ හැටියට වතුර බිව්වා. ඇයි ඒ විතරක්ද? තිබහෙන් හිටියේ එයාගේ කුරුළු යාළුවන්ටත් කපුටුහාමි එන්න කියලා කලින් වතුර බොන්න දුන්නා. සතුටින් වතුර බීපු කුරුළු යාළුවෝ නුවණක්කාර කපුටුහාමිට ස්තුති කළා. එතනින් යන්න ගියා. කෑදර බලු පැටවාගේ කතා. එකමත් එක කාලෙක මැක්ස් කියලා බලු පැටියෙක් ජීවත් වුණා. දවසක් මැක්ස් ඇවිදගෙන යනකොට එයාට මස් කට්ටක් හම්බුණා. වටපිටාවේ කවුරුවත් හිටියේ නැති නිසා මැක්ස් ගිහිල්ලා ඒ මස් කට්ට ගත්තා. කවුරු හරි දකින්න කලින් මැක්ස් මස් කට්ට අරගෙන ඉක්මනට එතනින් දුවලා ගියා. ටිකක් දුර දුවපු මැක්ස්ට ඕන උනේ නිස්කලංක තැනක ඉඳන් මස් කට්ට කන්න. එයාට කාත් එක්කවත් මස් කට්ට බෙදා ගන්න නම් ඕන උනේ නැහැ. ඔහොම යනකොට මැක්ස්ට හම්බ වෙනවා ගඟක් හරහා තියෙන ලී පාලම. පාලම උඩින් යන ගමන් ගඟ දිහා බලන මැක්ස් දකිනවා තවත් බලු පැටියෙක් මස් කට්ටක් අරන් යනවා. එයා දන්නේ නෑ ගඟේ වතුර තුලින් පේන්නේ එයාවමයි කියලා. ඔන්න මේ වෙලාවේ මැක්ස් හිතනවා කොහොම හරි අර බලු පැටියාව බය කරලා එයාගේ කටේ තියෙන මස් කට්ටත් ගන්න ඕනේ කියලා. එතකොට එයාට මස් කටු දෙකයි. එක පාරටම මැක්ස් ගඟේ තියෙන එයාගේම රූපෙට බුරන්න ගත්තා. අයියෝ මොකද උනේ? මැක්ස්ගේ කටේ තිබ්බ මස් කට්ට වතුරට වැටුණා. මැක්ස්ට හරීම දුකයි. එයාට තේරුම් ගියා එයාගේ කෑදරකම නිසා එයාට තිබ්බ එකම මස් කට්ටත් එයාට නැති වෙච්ච වගේ. ඉතින් යාළුවනේ අපි කවදාවත් කෑදර වෙන්න හොඳ නැහැ. බලන්න අසරණ මැක්ස්ට වෙච්ච වැඩේ. කුකුල් පැටවාගේ කතාව. අද අපි කියන්න යන්නේ නුවණක්කාර කුකුල් පැටියෙක් ගැන. එකමත් එක කාලෙක ගංගාවක් අයිනේ ලස්සන ගමක් තිබුණා. මේ ගමේ පුංචි මඩුවක කිකිලියක් බිත්තර 12ක් දැම්මා. බිත්තර 10ක පැටවු එළියට ආවත් බිත්තර 2ක පැටවු එළියට ආවේ නැහැ. ඉතින් මේ කිකිලි
අලුත් ඉපදුන පැටව 10 දෙනා එක්ක ඇවිදින්න ගියා. ඔන්න ඔය වෙලාවේ තමයි ඉතුරු වෙච්ච බිත්තර දෙකෙන් එක බිත්තරයක පැටියෙක් එළියට ආවා. එළියට ආපු පැටියා එයාගේ අම්මව හැම තැනම හෙව්වා. හැබැයි එයාට එතන නම් එයාගේ අම්මව හොයාගන්න බැරි වුණා. කුකුල් පැටියට හරීම දුකයි. කොච්චර හෙව්වත් එයාට අම්මව නම් එතන හොයාගන්න බැරි වුණා. ඔන්න ඉතින් මේ වෙලාවේ කුකුල් පැටියා තීරණය කළා එළියට ගිහිල්ලා කොහොම හරි එයාගේ අම්මව හොයාගන්නවා කියලා. ඉතින් මේ කුකුල් පැටියා තටු ගසලා එයාගේ අම්මව හොයාගෙන යන්න පටන් ගත්තා. ඉතින් කුකුල් පැටියා මෙහෙම යනකොට එයාට මුලින්ම හම්බුනේ එළදෙනා. ඉතින් මේ කුකුල් පැටියා පුදුමයෙන් වගේ මේ විශාල එළදෙන දිහා බලන් හිටියා. ටික වෙලාවකට පස්සේ එළදෙන කුකුල් පැටියා දිහා බැලලා මෙහෙම කියනවා. කොහෙද ඔයා බලන්නේ? ඇයි ඔයා මං දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්නේ? එළදෙන එහෙම ඇහුවා. ඔයා මගේ අම්මනේ. කුකුල් පැටියා අහිංසක විදිහට ඇහුවා. ඊට පස්සේ එළදෙන කිව්වා, බලන්න මං දිහා, මං කොච්චර ලොකුද? මං කොච්චර උසද? මට වඩා ඔයාගේ අම්මා ගොඩක් පොඩි කෙනෙක්. මගේ අම්මා ඔයාට වඩා පොඩිද? එහෙම කුකුල් පැටියා එතනින් නැවතත් එයාගේ අම්මා හොයාගෙන යන්න ගියා. ටික වෙලාවකට පස්සේ කුකුල් පැටියා දකිනවා කොළ කකා ඉන්න එළුවේ. ළඟට ගිහිල්ලා අහනවා, ඔයා එළදෙන්ට වඩා පොඩි? ඔයා මගේ අම්මද? කුකුල් පැටියා එහෙම ඇහුවා. මම එළදෙනට වඩා පොඩි. හැබැයි මට කකුල් හතරක් තියෙනවා. ඔයාගේ හැටියට ඔයාගේ අම්මට කකුල් දෙකකුයි තටු දෙකකුයි තියෙන්න ඕනේ. ඒක අහපු කුකුළු පැටියට ගොඩාක් දුක හිතුණා. එයා එතනින් එන්න ආවා. එයාට ඕනුනේ ඉක්මනට එයාගේ අම්මව හොයාගන්න. ටිකක් දුර යනකොට කුකුල් පැටියට ඇහෙනවා කියලා සද්දයක්. ඔන්න ඔතනදී කුකුළු පැටියට මතක් වෙනවා එළුවා කිව්ව කතාව. කුකුල් පැටියා අහනවා, ඔයාට කකුල් දෙකකුයි තටු දෙකකුයි තියෙනවා. ඔයා මගේ අම්මද? මට කකුල් දෙකකුයි තටු දෙකකුයි තියෙන එක නම් ඇත්ත. ඒත් මට ඔයාගේ අම්මට වඩා ගොඩාක් උඩ පියාඹන්න පුළුවන්. එයා මට වඩා ලොකුයි, කකුලොත් දෙකයි. හැබැයි ඉතින් එයාට මට වගේ කාකා කියන්න නම් බෑ. කුකුළු පැටියට ගොඩාක් දුක හිතුණා. ඒක දැකපු කපුටු හාමිටත් දුක හිතුණා. කපුටු හාමි කිව්වා මෙහෙම, ඔයා බය වෙන්න එපා. ඔයා ඉස්සරහටම යන්න. ඔයාට අම්මව හොයාගන්න පුළුවන් ඔයි. එහෙම කියපු කපුටු හාමි එතනින් පියාඹල යන්න ගියා. නමුත් ඒ වචන වලින් ධෛර්යමත් වුණු කුකුළු පැටියා එයාගේ පුංචි කකුල් ඉක්මනින් තියලා ඉස්සරහටම ගියා. ඔහුම යනකොට කුකුළු පැටියා දැක්කා විලක තාර පවුලක් පීන පීන ඉන්නවා. කුකුළු පැටියට ගොඩක් සතුටු හිතුණා. කපුටු හාමි කිව්ව විදිහට එයාගේ පෙනුමට සමාන තාර පැටව දැකලා එයා දුවලා ඒ පැත්තට ගියා. අම්මේ අම්මේ! තාරාව එක පාරට කුකුළු පැටියා දිහා බැලුවා. ඇයි අම්මේ ආපු තුන් වෙලා වගේ බලන්නේ? මාත් ඔයාගේ පැටියෙක් නේ. නෑ පැටියෝ, මං ඔයාගේ අම්මා නෙමේ. තාරාම්මා එහෙම කිව්වා. අනේ කුකුළු පැටියට කඳුළු වැටුණා. කුකුළු පැටියට හිතුණා එයාට කවදාවත් මෙයාගේ අම්මව දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා. ඒක දැකපු තාරාම්මට හරිම දුකයි. තාරාම්මා කුකුල් පැටියට ආදරෙන් මෙහෙම කිව්වා, ඔයා අඬන්නේ ඇයි පැටියෝ? මට ඔයාට උදව් කරන්න පුළුවන්. ඉතින් කුකුළු පැටියා වෙච්ච සිද්ධිය මුලින් ඉඳන්ම තාරාම්මට කිව්වා. ඒක අහපු තාරාම්මා කුකුළු පැටියට මෙහෙම කිව්වා, අනේ පැටියෝ, ඔයාගේ අම්මා මං මොකේ කොයික්වත් ගන්නෑ. ඔයාගේ අම්මා කෑ ගහන්නේ කියලානේ. ඔන්න මේ වෙලාවේ ඔතන හිටිය පරිවිය ඔය කතාව අහගෙන ඉන්නවා. පරිවිය තීරණය කරනවා මේ පුංචි කුකුළු පැටියට උදව් කරන්න. ඔයා විලදිගේ කෙළවරටම යන්න. එතකොට ඔයාට ඔයාගේ අම්මව හම්බෙයි. ඔන්න තාරාම්මා කිව්ව සද්දෙත් මතක තියාගෙන කුකුල් පැටියා ඉදිරියටම ගියා. එක පාරටම ඇහුණා තාරාම්මා කියපු ඒ සද්දේ. කුකුල් පැටියා දුවලා ගියා එතනට. කුකුල් පැටියා දැක්කා කපුටු හාමි කිව්ව විදියට එයාට වඩා විශාල, එයාට වඩා කකුල් දිග මේ කිකිලි අම්මව. ඇයි ඒ විතරක්ද? තාරාම්මා කියපු ඒ සද්දේ. කුකුල් පැටියා දුවලා ගියා එතනට. අම්මේ අම්මේ! කිකිලි අම්මා එක පාරට මඳුර ගත්තා මෙයත් එයාගේ පැටියෙක් කියලා. කුකුළු පැටියට හරීම සතුටුයි. කිකිලි අම්මා එයාගේ පිහාටුවලි කුකුළු පැටියව තද කළ ආදරෙන් බදාගත්තා.
කිකිලි අම්මා ඇහුවා කොකුළු පැටියාගෙන් මෙහෙම. ඇයි මගේ පැටියා එළියට ආවේ? ඔයාට මඩුවට වෙලා ඉන්න තිබ්බනේ. මම කෑම ටිකක් හොයාගෙන ඉන්නේ එළියට ආවේ. ඉතින් මේ කිකිලි අම්මට දැනගන්න ඕන වුණා එළියට ආපු කුකුල් පැටියා එයාව කොහොමද හොයාගත්තේ කියලා. ඉතින් කුකුල් පැටියා මුල ඉඳන් වෙච්ච හැම දෙයක්ම ඉතාමත් පැහැදිලිව එයාගේ බොරු බුහුටි කටහඬින් කිකිලි අම්මට කිව්වා. කිකිලි අම්මට හිතාගන්න බැරි වුණා කුකුල් පැටියාගේ මේ නිර්භීත ගමන ගැන. අවසානයේ කිකිලි අම්මා ගොඩාක් සතුටු වුණා මේ වගේ එඩිතර පැටියෙක් එයාට ඉන්න එක ගැන.